සමාජ සහ දේශපාලන හැල හැප්පෙලි පෙරලි සහ අලුත් යෝජනා චෝදනා ඔබේ සවන් පත් අතරට ගෙනේන අපේ රට යන අතර හඬ රේඩියෝවේ විශේෂාංගය සෑම දිනකම උදේ 7ට අපේ රට යන අතර හඩ්සන් සමරසිංහ සමග රෝහණ දේව පෙරේරා ඉදිරිපත් කරයි අපේ රට යන අතර අයිබෝවන් අද මේ හඬ ගුවන් විදුලි අපි ඔබට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන වෙලාවේ මේ රෝහණ දේව මහත්මයා උදේ පාන්දරම මට කිව්ව මට නම් අහන්න ලැබුණේ නෑ දොස්තර රාජිත සේනාරත්න මහත්මයාගේ පුතණ්ඩියා පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහත්මයා මේ ලංකාවේ තියෙන දේශපාලනය ඔක්කොම මහෞෂධ පඬිවරයා වගේ අතට අරගෙන අතැඹුලක්සේ දකින්න ඔහු කියනවා මේ ඔහු කියන කතාව අහපුවම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගකිය යුතු ඇමතිවරයෙක්ගේ පුතෙක් මම කල්පනා කරා මේ චතුර සේනානායක මහත්තයා කතාවෙන් අද වැඩේ පටන් ගන්න මේ වසර ආරම්භයත් සමඟ විශේෂයෙන්ම වැඩබදු සංශෝධනයක් සමඟ සහ සමහර ආර්ථික කලමනාකරණයේ වියවුල් සමඟ මේ මුදල් අමාත්‍යංශය ප්‍රධාන ඒ අමාත්‍යංශ වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා කියලා විශේෂයෙන්ම සිවිල් සමාජ ව්‍යාපාරයක ක්‍රියාදරයක් හැටියට මම මේ ආණ්ඩුව තුළ දැවැන්ත අරගලයක නිරත වුණා. ඉතින් ඒකට මේ රටේ මාධ්‍ය සහ සිවිල් සමාජ ව්‍යාපාර සියල්ලම ඒ සඳහා අවශ්‍ය දායකත්වය තමන්ගේ මැදිහත්වීම සිදු කරා. ඉතින් ඒ සිදු කරනකොට අවසාන මොහොත දක්වා මේ බොහෝ මැති ඇමතිවරුන්ගේ මාධ්‍ය ඉල්ලු කෙව්වම කිව්වේ මේක වෙන්න ඇති දෙයක් මේක කියනවා විතරයි කවදාවත් වෙන්නේ නැහැ කියලා. නමුත් අපිට සහතිකයක් තිබ්බා ජනාධිපතිවරයා මේ සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නවා කියලා. මේක පමා වුණෙත් මේ රජය තුල තියෙන ජාතික ආණ්ඩුවේ ජාතික සමගි සන්ධාන රජයේ සමගිය පිළිබඳව ප්‍රශ්නයක් මිසක් නැතුව තීන්දු ගැනීමේ ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ඒ නිසා ජනාධිපතිවරයාට අපි ඒ අවශ්‍ය ගෞරවය ලබා දෙනවා මේ මොහොතේ ඕ ඒ අවශ්‍ය වෙනස් වීම සිදු කිරීම පිළිබඳව මේ ආර්ථික කළමනාකරණය සහ ආර්ථිකය පිළිබඳව අවශ්‍ය සාධක ඒ නිවැරදි කර ගැනීම සඳහා මේ අමාත්‍ය මණ්ඩලය වෙනස් වුණාට ඒක නෙමෙයි එතනින් එහා දවැන්ත බලාපොරොත්තුවක් ජනවාරි 8 වෙනිදා 60,00,000 ජනතාව දැස් දල්වාගෙන බලාගෙන හිටපු ඒ අභිමතාර්ථය තමයි මේ රටේ වැරදිකරුවන්ට දූෂිතයන්ට ජනතා මුදල් කොල්ලකාපු වංචනිකයන්ට දඬුවම් දීමේ ඒ බලාපොරොත්තුව එතනින් එහාට මිනිමරුවන්ට දඬුවම් දීමේ බලාපොරොත්තුව අන්න ඒ සඳහා තවත් ඇමතිවරු අඩුම වශයෙන් දෙපළක් වෙනස් කිරීමේ අවශ්‍යතාවය මේ රට තුල තියෙනවා. ඒකෙහිඳ පැවති රජයේ ඒ එක පවුලක අයව ඒ වගේම ඒ දූෂිතයන් ආරක්ෂා කරන සාක්ෂි සහිතව අපිට ඒවා සාක්ෂි සහිතව ලැබී තියෙන ඒ සියලු දේවල් යටපත් කරමින් මේ රටේ 60,00,000 ජනතාව අවුරුදු 22ක් විශේෂයෙන්ම විපක්ෂයේ සිටමින් දුක් විඳපු එක්සත් ජාතික පාක්ෂිකයන්ව පාවා දෙන මේ ඇමතිවරුන්ව වෙනස් කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකට යම් කිසි කෙනෙකු අකුල් හෙලනවා නම් මේ ආණ්ඩුව තුළ ඒ සඳහා අවශ්‍ය කරන බලවේගය ගොඩනගමින් ඔවුන්ට එරෙහිව ඒ බලපෑම ඉදිරිපත් කරන්න සිවිල් සමාජ ව්‍යාපාරය සහ එක්සත් ජාතික පාක්ෂිකයෝ පෙළ ගැසී ඉන්නවා කියලා මම මේ මොහොතේ ප්‍රකාශ කරනවා. අද වෙනකොට FCID ආයතනයෙන් ලිපිගොනු විමර්ශන 82ක් යවලා තියෙනවා ඒ නීතිපති දෙපාර්තමේන්තුවට. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරීන් කියනවා ඒ සියල්ල කඩාකප්පල් කරනවා. ඔවුන් සියල්ල ඔවුන්ට මේ කුමන්ත්‍රණයකට මැදි වෙලා ඉන්නේ. ඒ වගේම FCID එකේ පවා නිලධාරීන් කියනවා මේ සියල්ල දේශපාලන හස්තයන්ට යට වෙලා මේ දේශපාලන බලලෝභය තුලින් මේ සමහර කූට දේශපාලන උපක්‍රම භාවිතා කරමින් මේ පැවති රජයේ පාලකයන්
සහ ඒ මැති ඇමතිවරුන් සහ වන්දි භට්ටයන් ආරක්ෂා කිරීමේ ඉතාමත්ම නිර්ලජ්ජිත පාවාදීමක මේ දේශපාලනඥයෝ ඉන්නවා කියලා. එම නිසා නියත වශයෙන්ම නීති හා සාමය අමාත්‍යංශය, ඒ වගේම අධිකරණ අමාත්‍යංශය මේ රජය තුල දැවැන්ත වෙනස් වීමකට භාජනය කරලා මේ යහපාලනයේ වෙනුවෙන් ඒ වෙනුවෙන් ඒ අභිමතාර්ථ සපත කළ හැකි ඒ පුද්ගලයෝ දෙන්නෙක්ට ඒ අමාත්‍යංශ දෙක පවරන්න ඕනේ. ඒ පැවරුවේ නැත්තම් මේවා ජනාධිපතිවරයා යටතට ඔහු ඇරගෙන මේ ජනවාරි 8 වෙනිදා ජනතාවගේ අභිමතාර්ථයන් ඉටු කර යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක කෙටි කලකට හෝ මේ නිවැරදි තීන්දුව ඇරගෙන ඒ විරුද්ධවාද මේ අපි එදා ඒ විරෝධය පළ කරපු ඒ දූෂිතයන්ගේ දූෂිත ගනුදෙනු, පිටරට තියෙන ඒ බැංකු ගිණුම්, ඔවුන්ගේ පිටරට ව්‍යාපාර ඇතුළුවේ සියලුම දේවල් හෙළිදරව් වෙලා තියෙන කරුණු මේ නීතිය ඉදිරියට ගෙනල්ලා ඒ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමේ ක්‍රමවේදය යථාර්ථයක් බවට පත් කරන්න ඒ වගකීම මේ රජය තුල තියෙනවා. ඒව කඩාකප්පල් කරන සාක්ෂි පිට ගින් නිල්වලා ව්‍යාපෘතියේ ඒ සියලු ලිපිගනු රාජපක්ෂවරුන් අතර පත් කරපු ඒ මැති ඇමතිවරුන්ට විරුද්ධව ඒ ඊළඟ අරගලය මේ රජය තුල ආරම්භ කළ යුතු තැනක අපි ඉන්නවා. රෝහණ දෙම මේ කවුදර් දෙමේ නීතිය සාමය ආරක්ෂා කරන ඇමතිවරයා ඉතමත් කීප දෙන්නෙක් නම් කියවුණා නේද? ඔය අධිකරණ අමාත්‍යවරයා සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා කියන්නේ සාගල රත්නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ සමීපතම දේශපාලන හිතවතා ඉතාම කිට්ටු විශ්වාසවන්තම පුද්ගලයා. ඒ වගේම විජේදාස රාජපක්ෂ මං හිතන්නේ විජේදාස රාජපක්ෂත් රාජිත සේනරත්න අමාත්‍යවරයාත් අතර ඔය ඇවන් ගාඩ් වලට ලොකු අරගලයක් ගියානේ. මේ වෛරය පරිමහන්න දන්නේ නැහැ. සමහරට මේ චෝදනාවන් සමූහයක් එනවා. අපි ඉතින් මේ ඒ තමන්ගේම එකම ගොඩේ එකට හුණු කාපු එකට කුඩු කාපු පුද්ගලයෝ පිළිබඳ අවබෝධය කතා කරන්න යන්නේ. නමුත් මේ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා ඔය අවුරුදු 22ක් දුක් විඳයි කියලා කියනකොට ඔය කාලය පුරා මේ මහත්තයාගේ වයස, මේ මන්ත්‍රීවරයාගේ වයස එහෙම කොච්චරක් දන්නේ නැහැ. දැන් මේ කතා කරනකොට අවුරුදු 60ක් 70ක් විතර කියලා හිතෙනවා. හොඳයි, මේ ඉතාමත් වැදගත්ම ප්‍රවෘත්තිය තමයි ලංකාවට මහා අනර්ග සේවයක් කරපු විශේෂම් පේරාදෙනී සරසවියට. පේරාදෙනී සරසවිය හදපු කාලේ 1942 ඉතර පේරාදෙනී විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා සංස්කෘත භාෂාවෙන් ගෞරව උපාධි අරගෙන විශිෂ්ට ගණේ සමාර්ථයක් ලැබලා එතුමා පේරාදෙනී විශ්වවිද්‍යාලයේ සංස්කෘත අධ්‍යයනංශයේ කථිකාචාර්ය ධුරයක් ලබා ගන්නවා. ඔහු තමයි වැඩේ පටන් ගන්න. ඊට පස්සේ පේරාදෙනි ගුරුකුලය හදන්න මහා විශාල වෙහෙස මහන්සියක් දරනවා. කැනඩාවේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයේ වික්ටෝරියා නගරේ පදිංචි වෙලා ඉන්න හිටපු ශ්‍රී ගුණසිංහයන්ගේ වයස ඊයේ වෙනකොට අවුරුදු 92ක් වෙනවා. මේ ශ්‍රී ගුණසිංහ ඉපදුනේ රුවන්වැල්ල. දැන් වැස්සට යට වෙලා තියෙන රුවන්වැල්ල. රුවන්වැල්ලේ මේ පනාපිටිය ගමේ. ඊට පස්සේ ගාල්ල අක්බීමන කොටගොඩ ඔය සිංහල පාඨශාලාවල තමයි ඉගෙනගෙන ගාලේ මහින්ද විද්‍යාලයෙන් තමයි ඔහු ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන්නේ 1945 කියලා මතයක් තියෙන. මන් දන්නේ මේ වර්ෂවල දිගපල්ල කොහොමද කියලා. දැන් මේ කෙසේ වෙතත් ශ්‍රී ගුණසිංහ මහත්මයා තමයි මේ විඥාන ධාරා සන්දර්භගත නවකතාව ස්ට්‍රීම් කන්සෙස් කියන්නේ විඥානය කොතනකවත් නවතින්නේ නැහැ. අපි නිදාගන්න ගියත් අපේ විඥානය වැඩ කරන්න පටන් අර ගන්නවා. ශරීරයේ බුදි. දැන් පාරේ යන ගමන් ගෙදර මතක් වෙනවා. ගෙදර ඉන්නකොට පාර මතක් වෙනවා. අර බුදුහාඳුරෝ කියලා තියෙන ඒක චරන් දුර ගමන් කියලා. මේ ලංකාවේ කොළඹ හතේ පාරක යන ගමන් පාටම නිව්යෝක් නගරේ මතක් වෙනවා. විඥානය හිටම හිටක මං කරනවා. මේක කුළු හරකෙක් වගේ. මේ ජේම්ස් ජොයිස් තමයි මේ නවකතාකාරයා තමයි මේ විඥාන ධාරා සන්දර්භගත නවකතාව ලෝකයට හඳුන්වා දුන්නේ. ඔහුගෙන් පස්සේ ලංකාවේ හෙවණැල්ල කියන ග්‍රන්ථය රචනා කරමින් ශ්‍රී ගුණසිංහ මේ විඥාන ධාරා සන්දර්භගත නවකතාව ඉදිරියට තල්ලු කරා. ඒ කාලේ ඉතින් පේරාදෙනියෙන් කවියක් නවකතා පොතක් නාට්‍යයක් එනකොට ඒක විවේචනය කරන්නත් මහා විශාල පිරිසක් ලංකාවේ හිටියා. ඒ දෙගොල්ලෝ තමයි එකතු වෙලා ඒ දෙගොල්ලෝ අතර තිබුණු ගහ බැනගලින්ල විවේචනය නිසා තමයි සිංහල සාහිත්‍ය උඩට ආවේ. ඒ නිසා තමයි
මාචාරය සරච්චන්ද්‍රගේ මනමි කදාවලලු එලෝගෙහින් මෙලෝවාව මගේ ඉතා හිතවත්ම මිත්‍රයාවන නාට් ගුලම්නිදී නාට්‍යහන්සේ හිටපු පි වැලි කළ මාත්මයගේ රද්ධාවලි මේවා මහ විශාල වසයෙන් ඇරඹර ඒකාලි ගුවන් විදුලි තමයි මේ කට්ටිමින් සිරුදිනම් පාවිච්චි කරේ. සරසවියේ වැඩකටයුතු ජනතාව අතරට ගෙනියන්න ගුවන් විදුලි පාවිච්චි කරා. ඒ පාවිච්චි කිරීම අවසන් වුණේ සුගතපාල සිල්ව මහත්මයාගේ නික්මයාමෙන් පසු. ගුවන් විදුලියේ සාහිත්‍යකරණය අවසන් වුණා සුගතපාල සිල්ව මහත්මයා මිය ගියාට පස්සේ නැත්තම් ගුවන් විදුලියෙන් සමුගත්තට පස්සේ. දැන් ගුවන් විදුලියේ ඉන්නකොට තමයි ඇල්ලේ ගුණවන්ත හාමුදුරුවන්ගේ ගුවන් විදුලිය අසල තිබුණු ධර්මායතන ශාලාවේ තමයි ගුණසේන ගලප්පත්තිහෙම මුහුදුපොත්තු නාට්‍ය රිහර්සල් කරන්නේ. පූඩු වෙන්නේ ඔතනට එනවා අසෝමදා සල්විටිකල්, රොක්සාමි, මහාචාර්ය සරච්චන්ද නානා ප්‍රකාර කට්ටියනවා. මේ කාලේ තමයි නිහාල් සිංහ කියන කැමරාකාරයා උඩට එන්නේ. නිහාල් සිංහත් එක්ක එකතු වෙලා එතකොට නිතර යනේනේ කෙනෙක් තමයි පන්සලට තාමත් ඇල්ලේ ගුණවන්ත හාමුදුරුවෝ හොයාගෙන යන කෙනෙක් තමයි මුහුදු පුත්තු සමාවෙන්න සිරිගුණ සිංහන්ගේ සත්සමුද්‍ර නාටකයේ ප්‍රධාන චරිතය නිරූපණය කර සිරිල් වික්‍රමගේ. මේ ළඟදිත් මං මේ බොරැල්ලේ කරත්තට ගිය වෙලාවේ සිරිල් වික්‍රමගේ ළඟට ඇවිල්ලා ඇල්ලේ ගුණවන්ත හාමුදුරන්ට සාක්කුව ඇදලා පර්ස් එක අරගත්තා. අරගෙන පර්ස් එක දිගහැරලා පෙන්නලා කිව්වා, "හාමුදුරනේ බලන්නකො සතයක්වත් අතේ නැහැනේ. දැන් මේ සිරිගුණ සිංහ මහත්මයා නැති වෙන්නේ ඉස්සෙල්ලා ඇල්ලේ ගුණවන්ත හාමුදුරන්ගේ පන්සල තමයි කලාකාරයන්ගේ ക്ഷേම භූමිය වෙලා තිබුණේ ධර්මායතනේ. අනේ සිරි ගුණසිංහ මේ සිරිලික්කරගේ මහත්මයා ඇල්ලේ ගුණවන්ත හාමුදුරන්ට ෆර්ස් එක ඇදලා පෙන්නනවා. හාමුදුරනේ රුපියල් 50ක් තිබුණා ෆර්ස් මුළු ෆර්ස් එකේම. මේ මෙතනින් තමයි සත්සමුද්‍ර නාටකය මේ සත්සමුද්‍ර චිත්‍රපටිය අදියත් වෙන්න මේ පටන් ගන්නෙ. දැන් ඔය සත්සමුද්‍ර නාටකය නැත්නම් සත්සමුද්‍ර චිත්‍රපටිය අදියත් වෙනකොට බොහෝ දෙනෙක් ඇත්තෙම ඕක ගුවන් විදුලි සංස්ථාවේ නිර්මාණයක් කියලා කිව්වනම් වඩාත් හොඳයි. මොකද කාරණේ සත්සමුද්‍රයේ ගීතෙම ලිව්වේ අපේ මහගමසේකර. සත්සමුද්‍රයේ ගීත කිව්ව අමරදේව ඒ කාලේ අපේ වාදක මණ්ඩලේ නායකයා. සත්සමුද්‍රට සංගීතය සපයපු සෝමදාස ඇල්විටිකල මහත්මයා ඒ දවස්වල ගුවන් විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලේ එක්ස්රාජ් වාදකයා. සංගීතය ලියපු රොක්සාමි ඒ කාලේ ගුවන් විදුලි සංස්ථාවේ දක්ෂ වයලින් වාදකෙක්. මේ කට්ටිය උදේ පාන්දර 8ට ඉතර වැඩට එනවා. අපරාධ කියන්නේ 8 හමාර වෙනකොට වැඩට එනවා. මං දන්නේ රෑ ගෙදර යන්නේ කීයටද කියලා. රෑ 11ට බැලුවත් ඒ කට්ටිය ගුවන් විදුලි. මැදියම් රෑයේ ඒ ගෙවල් ලවට ඉන්න බස් ඔයෙම අවුස්සගෙන නිදි කිරා වැටෙන බස් ඔය බකම වුණ ඔයෙම අතින් අරගෙන ගෙදර යන කණ්ඩායමක් තමයි ගුවන් විදුලි හිටියේ වාදක මණ්ඩලේ කාලේ. හොඳයි මං එතනින් අවසන් කළා. ශ්‍රී ගුණසිංහන්ගේ නිර්මාණ ගැන කතා කරනකොට ඔහු තමයි ඇත්තෙම නිසඳෙස් කවිය ශ්‍රී ලංකාවේ කාව්‍ය ක්ෂේත්‍රය තුළ ජානගත කළේ. ඔහු ඒ සඳහා සෑහෙන්න බැනුම් ඇහුවා කොළඹ කවියන්ගෙන්. සදස් නැති වැකිය කවියක්ද මස්ලි නැතියට වගේ. ඔහු විශාල පරම්පරාවක උත් එක්ක හැදුනා. ඔහු නිර්මාණය කරපු අපිට කරන්න පුළුවන් එකම උපහාරය තමයි ශ්‍රී ගුණසිංහ කියන මහා වියත වෙනුවෙන්, මහා රසවතා වෙනුවෙන්, මේ මහා නිර්මාණශීලී මනුස්සයා වෙනුවෙන් චිත්‍රපටයක් හැදුවා ලංකාවේ අංක 1.
පොතක් ලිවොත් ඒක අංක එක, නාට්‍යයක් හදුවොත් අංක එක. ලොකු වෙනසක් එක්ක යමක් කරන්න කැමැත්තක් තිබුණු කරලා පෙන්නපු මිනිහෙක් තමයි මහාචාර්ය සිරි ගුණසිංහ. මේ එතුමා නිර්මාණය කරපු සත් සමුදුරේ ප්‍රධාන ගීතය, ගායකයා WD අමරදේව සහ පිරිස. සිනිඳු සුදු මුතු මේ පත්තර බලපුවම ඔක්කොම තියෙන්නේ ඔක්කොම නඩු. දැන් අවුරුදු 3කට රට ආණ්ඩු කරලා දැන් අවසන් මේ නඩු හබතාම ඉවර කරගන්න නෑනේ. දැන් බලපුවම මේක පැත්තක මොනවද? මහින්දානන්දට නඩු. අන්තර් විශ්වවිද්‍යාලයේ 3 දෙනෙකුට වරෙන්තු. ඥානසාර ආන්දරු අල්ලන්ඩ වරෙන්තු. ඒ වගේම රතුපස්වල සිද්ධියට බ්‍රිගේඩියර් හිරේ නැත රිමාන්. මේ වගේ ඔක්කොම තියෙන්නේ මොනවද? පත්තරේ පිරීලා තියෙන්නේ නෑ. සංවර්ධනේ තමයි මේක. දැන් සමහරක් කට්ටිය කියනවා මේ
අඩුවසෙන් මංගල සමර වීර මහත්තයාවත් එහෙමවත් මේ ජනමාධ්‍ය නැත්තං ආණ්ඩුවෙන් කරන වැඩකටයුතු ටික එළියට එයි දෝ කියලා සැකයක් තියෙනවා. කියන්නේ මිනිසු බලාපොරොත්තු වෙනවා. හඩ්සන් මහත්මයා, හරියට පුවත්පත් බලනකොට සුනාමියක් වගේ හැම තැනින්ම අහන්න වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රවෘත්ති බලනකොට හැම තැනම දකින්න වෙන්නේ, ඇහෙන්න වෙන්නේ දුක 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 දුකමයි. සුනාමිය වගේමයි අර සත්සමුදුර මතක් කරනකොට. ඇත්තටම සිරි ගුණසිංහයන් මේ සත්සමුදුර එදා කරනකොට අපි කවුරුවත් අහලා තිබුණ නැති සුනාමිය ගැන එතුමා දැනගෙන හිටියා වගේ කියලා හිතෙනවා. සත්සමුදුර මගේ පළවෙනි මා දැකපු මා බලපු පළවෙනි චිත්‍රපටිය තාමත් මතකයේ තියෙනවා. ඉතින් එදා සුනාමිය වගේ අදත් මිනිස්සු සුනාමිය තරම ඛේදවාචකයට පත්තුන් නැතත් දකුණු නම් සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ. ගාල්ලේ උද්‍යාන්තයේ ඉන්නවා අපේ විශේෂ වාර්තාකරු මේ මොහොතේදී. අද මේ වෙනකොට දකුණු පළාතේ දකුණු ප්‍රදේශයේ තත්ත්වය කොහොමද කියලා විමසන්න. ඔව්, දැන් මේ සබා ධර්මය දේවෝ වස්සතු කාලේන කියන වචනේනේ අපේ ලංකාවේ මිනිස්සුන්ට පුරුදු. දලදා මාලිගාව ගාව වහින්නේ නැතිකොට උඩරට පළාත වේලිලා ඇටුවම් බාලා පොලෝ පැලිලා සාගත තත්ත්වයක් ආපු වෙලාවේ සුද්දගේ කාලේ මේව දැක්ක මිනිස්සු කියපු කතා මම උඩ රටදී අහලා තියෙනවා. දලදා හාමුදුරුවෝ එළියට ගත්තා ඉතරයි දලදා වැස්ස කියලා කියන්නේ. වැස්සට වහින්න පටන් ගත්තා. කොච්චර වැස්සද කියනවනම් මහවැලි ගඟ උතුරන්න පටන් ගත්තා. ඒකට තමයි කියන්නේ දලදා ගම් වතුර කියලා. දලදා වැස්ස. දැන් මේ කතන්දර නිසා තමයි රජ්ජුරුවෝ හොඳින් රට පාලනය කරනකොට දේවෝ වස්සතු කාලේන වර්ෂණය කරනවා. වර්ෂාව වර්ෂණය කෙරෙත් ජනතාවට පීඩාවක් ඇතිවන්න. දැන් අපි යනවා ගාල්ලට. ගාල්ලේ උදයන්ත සුබ උදෑසනක් වේවා. කොහොමද ගාල්ලේ තත්ත්වය? අයිබනක බුදාසනක් හසන් මහත්මය, ඇත්තටම ගාල්ලෙ තත්ත්වය ගැනනම් මේරා ඉතාම කනගාටුදායක තත්ත්වයක් තමයි මේ වන විට තොරතුරු වාර්තාවෙන් පවතින්නේ. මොකද පොහුගිය දෙදින සිට මේ දක්වා මේ කතා කරන මොහොත් දක්වා ඇදහැරෙන මහා ධාරානිපාත තදවැසි හේතුවෙන් මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 17ක ග්‍රාම නිලධාරී වසම් 114ක පවුල් 1866ක පුද්ගලයන් 7157ක් දැඩි පීඩාවට ලක්ව තිබෙන බව තමයි අද උදෑසන 6ට පමණ මම ආබුදා කරුණාකර මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ දම්පර රත්නායක මහතාගේ විමසූ විට සඳහන් කර සිටියේ. ඇත්තම හර්සන් මහත්මය, අර ඔබතුමා කිව්ව කාරණාව මම පොඩි කරුණක් එතුවාන කැමති. 2003න් පසුව ගාල්ල දිස්ත්‍රික්කයේ බලපෑ අධික ගංවතුර තත්ත්වය මේ බව තමයි ගාල් දිශික් ලේකම් ස්ටි කොඩිකාර මහතා ඊයේ රාත්‍රියේ දිශික් ලේකම් කාර්යයේ පසු හදිසි මාධ්‍ය අමුරදී සඳහන් කර සිටියේ. මොකද මේ ගංවතුර තත්ත්වයෙන් හත්සන් මහන්ය මේ වෙනකොට නෙදුව නගරයත් සවලම නගරයේත් හරියටම කිව්වත් විදුලි කණුවක මට්ටමට ජලය තිබෙන ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. මොකද මේ ඊයේ දිනේදී ඊයේ සවස 6 සිට අද උදෑසන 6 දක්වා කාලයේදී නෙළුව ප්‍රදේශයේ මිලිමීටර 350ක අධික වර්ෂාවක් ලැබිලා තියෙනවා. තවලම් ප්‍රදේශයේ මිලිමීටර 305ක වර්ෂාවක් ලැබිලා තියෙනවා. නාගොඩ ප්‍රදේශයේ මිලිමීටර 275ක වර්ෂාවක් ලැබිලා තිබෙනවා. අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වල මිලිමීටර 100 ඉක්මවූ තදවැසි ඇතිරා තිබුණා අද උදෑසන 6න් අවසන් වෙච්ච පැය 12 තුරදී. ඉතින් මේ තත්ත්වයෙන් ගම්වතුර තත්ත්වයෙන් වැඩිම පීඩාවක් ඉල්ල වෙලා තියෙන නෙළුව, තවලම, නාගොඩ, යක්කලමුල්ල, බද්දේගම සහ වැලිවිටිය දිස්ත්‍රික්ක කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට තමයි දැඩි පීඩාවක් ඉල්ල වෙලා තිබෙන්නේ. මේදි කනගාටුම කරුණකුත් තිබෙනවා. නමුත් මේ ගම්වතුර දැන් දවස් එකහමාරක් තිස්සේ ගම්වතුර තිබෙනවා. මේක උච්චතම අවස්ථාවට ලැබුණේ ඊයේ රාත්‍රි 8න් පස්සේ තමයි. නමුත් මේ කිසිම දේශපාලන බලධාරියෙක් මේ සම්බන්ධව කිසිම ප්‍රකාශයක් අඩුමතරෙන් කිසිම ප්‍රකාශයක්වත් නිකුත් කරලා නැහැ. එහෙම ආධාර දෙනවා කියන්නේ මම කියන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන බලධාරිය ගැන. ඉතින් මේ තත්ත්වයත් එක්ක ඊයේ රාත්‍රියේ 8ට පමණ ගාල්ල අපදාකරණය කරන මධ්‍යස්ථානයත් පොලිසියත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියදානුත් එක්ක
මම කලින් සඳහන් කර ගින්ගර ආසන්නයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ගින්ගර ආසන්නයේ ජනතාව ආරක්ෂිත ප්‍රදේශවලට ඉවත් කිරීම සිදු කරා. නමුත් අත්සන් මහත්මයා කණගාටුවට කරුණක් එතනත් තිබෙනවා. සමහර ජනතාව ගියේ නැහැ අපිට මේ ගෙවාදුර දාන යන්න බැහැ කියලා. මේ කාරණාව මත අද අලුයම එකපමණ වෙන විට මේ වතුර ගලලා ගෙවල් උඩට කැටුනාට පස්සේ ජනතාව කෑ ගහනවා අපි පුළුවන් සයිඩ්මන්ඩ ගොඩ ගන්න මේ බලාහිටි ගඟේ වතුර මට්ටම වැඩි වෙනවා කියලා. නමුත් මේ වෙනකොට අද උදෑසන 6ට පමණ ගාල්ලාපුදකරම මධ්‍යස්ථානයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක ත්‍රිවිධ හමුදාවගේ සහයෝගයත්ගෙන මේ ගම්වතුර සේවී සින්න ජනතාව මුදා ගැනීම මෙහෙම මේ විදිහට ආරම්භ කළා තිබෙනවා. ඒ වගේම අර්සන් මහත්මයා දැන් මේ සම්බන්ධ වෙන මොහොතේ මේ වෙලාවේ මේ දැන් 30කට කලින් දෙනියාවේ මොරවක ප්‍රදේශයේ මොරවක කන්ද නායමකට ලක් වෙලා තිබෙනවා. නමුත් මේ වැඩි දියුණුවට තාම වාර්තා වෙලා නැහැ. ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ ගාල දිස්ත්‍රික්කයේ ඊ රාත්‍රියේ සාමාන්‍ය මට්ටමේ කන්ති 10කට අධික සංඛ්‍යාවක් නායාමයට ලක් වෙලා තිබෙනවා. අද උදෑසන කලබු විද්‍යාලපන්තිමේ මම විමසීමක් කළ විට සඳහන් කර සිටියේ ගාල්ල මාතර ඇතුළු නිරිත දිග ප්‍රදේශවල අද දිනේ මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ඇදහෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කර සිටියේ. දැනට ගාල්ල දිස්ත්‍රික්කයේදී මේ ආපතා තත්ත්වය පිළිබඳව අද උදෑසන 9ට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විසින් සංවිධානය කළ තිබෙන විශේෂ මාධ්‍ය හමුවක්. ඒ වගේම රාජ්‍යමේතාරින් දෙනවා ක්‍රීඩේ වරසරාණකුත් සම්බන්ධය කරලා තිබෙනවා. මේ පිළිබඳව තමයි දීදී අපේ තොරතුරු ගෙනෙන්න සිද්ධ වෙන්නේ. හොඳයි යුදයට බොහොම ස්තුතියි. යුදයට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ ගාල්ලේ தත්ත්වය අපි දැන් මතක් කරේ. දැන් උසාවියේදී ඉදිරිපත් කළා තියෙනවා පොලිසියෙන් වාර්තාවක් බී වාර්තාවක්. මොකද්ද 159 පැමිණිලි. දැන් මේක ප්‍රතික්ෂේප කරලා තියෙනවා ලංකා ජයරත්න විනිශ්චකාරතුමිය, මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මහත්මිය කොළඹ කොටුවේ මේකේ තියලා තියෙන අමාත්‍ය රිචාඩ් බඩියුඩින්, අමාත්‍ය හිස්බුල්ලා, කොළඹ මහනගර සභාවේ නගරාධිපති හිටපු අසාත් සාලි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සිවාජි ලිංගම්, මේ කට්ටියගේ ප්‍රකාශ, තවත් එක එක්කෙනා කට්ටියගේ ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 159ක් ලැබිලා තියෙනවා. දැන් මේ ජාතිවාදය හා ආගම්වාදය ඇතිවරණ ආකාරයෙන් යම්නම් කටයුතු කිරීම පිළිබඳව ඉතින් මේ ගැන කතා මේ ගැන මේ ඉදිරිපත් කරපු වාර්තාව විනිශ්චකාරතුමිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. ප්‍රතික්ෂේප කරන ලදී. ඒ වගේ මේ මුසාවියේ තිබ්බ බඩු නැති වෙන්න පටන් අරගන්නේ. මට මතකයි ගල් කිස්ස උසාවියේ වරක් ගිනි ගත්තා. ඔක්කොම තිබිච්ච නඩු වාර්තා ඔක්කොම ගින්දරට ගිනි දෙවියා භක්ෂණය කළා, නැත්තම් අත්තරංගුට ගත්තා. දැන් මේ අධිකරණයේ සේප්පුවේ තිබිච්ච මේ ගමන් බලපත්‍රයත් විමල් වීරවංශ මහතාගේ බිරිඳගේ ජාතික හැඳුනුම් පතත් අධිකරණයට බාර දුන්න බව, බාර දීලා ඒවා සේප්පුවේ දාපු බව දැන් විනිශ්චකාරවරු, ඒ වගේම නීතිඥවරු පිළි අරගෙන තියෙනවා. දැන් මේ කතාව මේ අධිකරණයේ තියෙන බඩු නැති වෙන එකනේ. අධිකරණයේ තියෙන බඩු නැති වෙන ඉස්සර නැති වෙන්නේ පොලිසියේ තියෙන ඒවා. අරක්කු එහෙම අල්ලපුවාම ඒක සෑහෙන වතුර තමයි ඊට පස්සේ ඒකේ තියෙන්නේ. බාගෙට බාගෙ නැති වෙනවා. ඒ වෙන කාරණයක්. මේ වුණත් මේ ගෞරවනීය උසාවියේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳගේ ගමන් බලපත්‍රයත් මේ මහා විශාල ආන්දෝලනයකට තුරදුන්න ප්‍රශ්නයක් වශයෙන් දැන් මේක ඇදලා අරගෙන තියෙන්නේ. දැන් මේ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මේක වහම හොයන්නේ කියලා මේ
නියෝග කළා තියෙනවා. මේ අතරම දැන් අපි බලමු මේ කවුරු මොනවා කිව්වත් මංගල සමරවීර මහත්තයා පාර්ලිමේන්තුවේදී හොඳ කතාවක් කරා. මේ සපත්තු දෙක ලොකුද දන්නේ නැහැ. පොඩිද දන්නේත් නැහැ. හැබැයි සපත්තු දානවර පරිස්සමෙන් දාන්න ඕන. දැන් මට හොඳට මතකයි අපේ ගමේ එක සරප්පු දැම්ම සපත්තු දාලා මගුල් ගෙක් ගියා. හරි මුගේ කකුල් ඇද වෙලා තියෙන්නේ. මොකද මූ රෑට හොරෙන් පොල් කඩන එක. දැන් මූ සපත්තු දැම්මට සපත්තුව දාපුහම නිකන් දෑගත්ත වගේ මුගේ කකුල් දෙක ඉඳලා තියෙන්නේ. ඌ මගුල් ගෙද ගිහිල්ලා එනකොට ලියද්ද උඩින් කුඹුරේ ලියද්ද උඩින් එනකොට එන්නේ ආවේ සපත්තු දෙක අත් දෙකට අරගෙන. අපි හිතුවා සයිමෝ මොකද යකෝ සපත්තු අත් දෙකේ. නෑ මම මේවා කැපෙනවා. මගේ කකුල ලෙලි ගිහිල්ලා මේ බැරි දේවල් දාගෙන. එසා සපත්තු ගැන කතා කරපු එක ඉතාමත් වැදගත්. අපිට මතක් වෙනවා රුපියල් 100 සහ 50 නෝට්ටු අවලංගු කිරීමට මම යෝජනා කරමි. කවුද මේ කතාව කිව්වේ? ආචාර්ය එන් එම් පෙරේරා මහත්මයා තමන්ගේ පළවෙනි අයවැය ලේඛනයේදී. දැන් මේ ඊට පස්සේ මොකද වුනේ? මේක එන් එම් පෙරේරා ඉදිරිපත් කරේ 50 100 අවලංගු කරන්න ඕනේ කියලා. රටේ සංසරණය වන මුදලට වඩා වැඩි මුදලක් තැන් තැන්වල මුදලාලිලාගේ පෙට්ටගම්වල වලව්වල පෙට්ටගම්වල සල්ලි තියෙන උංගාව සල්ලි හැංගිලා තියෙනවා. ඒවත් සංසරණය වෙන්නේ නැහැ. අන්තිමට මොකද උනේ? බැංකුවකින් මාරු කරන්න පුළුවන් ඒ කාලේ රුපියල් 300යි. පරණ රුපියල් 300ක් දුන්නාම අලුත් 300ක් දෙනවා. මට මතකයි මාත් බැංකුවල පෝලිමේ ගිහිල්ලා ඔය 300 සල්ලි මාරු කරලා අරගෙන ඇවිල්ලා තියෙනවා. මගේ ඒවා නෙවෙයි. මොකද ඒ කාලේ අපිට පඩිය රුපියල් 525යි. 300ක් ඉතුරු කරනවා තියා ඒක හීනයක් ඒ කාලේ. නමුත් ගුවන් විදුලියේ හිටියා හැම සල්ලි තියෙන කට්ටිය රුපියල් 300ක් දීලා පාන්දරම ගිහිල්ලා දැන් පෝලිමේ ඉඳලා ඔක මාරු කරගෙන ආපුවාම අපිට රුපියල් 30ක් හම්බ වෙනවා. රුපියල් 300 ගෙනත් දුන්නාම කොමිස් එක වශයෙන් රුපියල් 30ක්. තවත් කාගේ හරි සල්ලි දෙනවා අපි ගිහිල්ලා මාරු කරගෙන එනවා. මේක හොඳ බිස්නස් එකක් ඒ කාලේ. දැන් මේ ඒ කාලේ ෆිලික්ස් ඩයස්ට බැරි වෙච්ච, කළුගල්ලට බැරි වෙච්ච, ඉලංගරත්නට බැරි වෙච්ච, බඩුඩීන් මහමුද්ලට බැරි වෙච්ච මුදල් ගොඩක් එන් එම් පෙරේරා ඇද්ද එළියට. මේ පහුගිය දවස්වල ඉන්දියාවේ මෝදි, නරේන්ද්‍ර මෝදි අගමැතිතුමත් මේ වැඩේ කරා. මුළු රටම බැන්නා. නමුත් ඉන්දියාව ගොඩ යන්න අර මුදල් නෝට්ටු අවලංගු කිරීම හේතුවක් වුණා බොහෝ දුරට. දැන් මේ සංශෝධනය කැබිනට් මංගල සංශෝධනයෙන් මංගල සමරවීර මහත්මයාට ලැබුණේ මුදල් ඇමතිකමයි ජනමාධ්‍ය ඇමතිකමයි. දැන් මේ 94 මට මතකයි ගාමිණී දිසානායක මහත්තයා ගැටමේ ඔය පහුගිය දවස්වල තිබ්බේ මේ දින උළෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගැටමේ පිට්ටනිය තමයි බාලා තිබුණේ හෙලිකොප්ටර් එක, ප්‍රයිවට් හෙලිකොප්ටර් එකක්. ඒකෙන් තමයි ගාමිණී දිසානායක මහත්මයා 94 මැතිවරණදී එහෙට මෙහෙට ගියේ. දැන් එදා ප්‍රතිඵල ඇවිල්ලා ප්‍රතිඵල එහෙට මෙහෙට යනවා. දැන්
ශ්‍රී ලංකාද UNPද කියන්න බැරි විදිහට. යනකොට ගාමිණිසානායක මහත්මයා යනවා හෙලිකොප්ටරකින් අශ්රෆ් මහත්තයා හම්බෙන්න. අශ්රෆ් මහත්තයාගේ ආසන දෙක ගත්තාම UNP ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන්. හෙලිකොප්ටර එක ස්ටාර්ට් වෙන්නේ. හෙලිමෙට් කොප්ටර් එක උඩට යන්නේ. මේ ප්‍රමාදයෙන් මොකද කරන්නේ? චන්ද්‍රිකා ලබංගල්ලා එකතු වෙලා එක ආසනයයි වැඩිපුර තිබුණේ. එක ආසනයයි. 94 බලේ පාර්ලිමේන්තුවේ අල්ලගත්තා. ඒ එක ආසනෙන් තමයි දුවගෙන ගියේ ආණ්ඩුව. ආණ්ඩුව අටවගත්තේ එක ආසනෙන්. දැන් මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය තමන්ගේ ආණ්ඩුව ගෙනියන්න තිබිච්ච එකතරම්බුවක් තමයි මංගල සමරවීර මහත්මයා. දැන් මට මතකයි සුදු නෙළුම් ව්‍යාපාරය, ඒ වගේම විපක්ෂය ඈඩ් කර තැබීමේ ව්‍යාපාර, වගේ දේවල් කරන්න මංගල සමරවීර මහත්මයාට පුළුවන්කම තිබුණා. හැබැයි SB දිසානායක මහත්මයා පළුවක් ගලවගෙන අනිත් පැත්තට UNP ගියම් මංගල සමරවීර මහත්මයා අසරණ වුණා. ඊට පස්සේ මංගල සමරවීර මහත්මයා JVP එකත් එකතු කරගෙන හවුල් ආණ්ඩුවක් ගියත් ඒක දිගට ගෙනියා ගන්න බැරි වුණා. පාර්ලිමේන්තුව ඉස්සරව හැරියා. අන්තිමට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති විදේශ ඇමතිවරයාට පත් වුණාට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිත් එක්ක ඔහුගේ ප්‍රතිපත්ති ඇල්ලුවේ නැහැ. මේ නිසා ශ්‍රීපති සූර්යාරච්චිත් එක්ක කෙලින්ම අයින් වෙලා ගියා. හැබැයි මංගලට මොනකෙන් එක එක්කෙනා එක එක් කතන්දර කියනවනේ. මොන කතන්දර කිව්වත් මංගල හොරෙක් කියලා කවුරුවත් කියන්නේ නැහැ. මම මේ සමහර කටිහායි මොකද යකෝ මේ මේකට වෙලා තියෙන මංගල ගැන හොඳ කියන්නේ. මිනිහෙක් ගැන හොදක් තියෙනවා නම් හේයේ හොඳ කියන එකත් මාධ්‍යකරුවෙකුගේ කරුවෙක් කළ යුතු දෙයක්. දැන් ඊයේ ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ තිබුණා ජයන්ත කරුණාතිලක චිත්‍රපටි සංස්ථාව ඉල්ලුවා, මුද්‍රණ දෙපාර්තමේන්තුව ඉල්ලුවා, අර කිල්ලුවා මේ කිල්ලුවා කියලා. අන්තිමට ජයන්ත කරුණාතිලක මහත්තයා කියනවා අනේ මං එහෙම දෙයක් කියලත් නැහැ, මං ජනාධිපතිතුමාත් එක්ක වචනයක් කතා කරලත් නැහැ ඔය ගැන කියලා. දැන් මේ පත්‍රවල දාන කෙලිහින්දා ලංකාව විතර නෙවෙයි ඉස්සර ඔය බ්‍රවුන් ජර්නලිසම් නිසා ඇමරිකාවයි ස්පාඤ්ඤයයි යුද්ධකට මැදිහත් වෙනවා බොරු ප්‍රවෘත්ති නිසා. දැන් ඊයේ නිව්යෝක් ටයිම්ස් එකේ යනවා මොකද්ද? එංගලන්තයේ බෝම්බ ප්‍රහාරය. එංගලන්තයේ බෝම්බ ප්‍රහාරය කොහෙද සිදුනේ? මැන්චෙස්ටර් වල. 20 ගානක් මරණයට පත්ලා මේ පුංචි ගෑනු දරුවෝ මල් වගේ. 60 ගානක්ද කොහෙද දැන් තුවාල? මේ බෝම්බේ අටවගෙන ආපු සාහසිකයා බෝම්බේ ගෙන ආපු මල්ලේ පිටිපස්සේ තියෙන ලේබල් එකක්. මේ ලේබල් එක ඔක්කොම පින්තුවේ. ඒ වගේම අරගත්ත තම සාක්කියක් තිබුණා මේ ස්විච් එකක්. එහෙම මේවා ෆොටෝ ගහලා ස්කොට්ලන්ඩ් යාඩ් රහස් පොලිසියේ තිබිච්ච දේවල් කොහොම හරි ගිහිල්ලා තියෙනවා මේකේ පින්තූර නිව්යෝක් ටයිම්ස් පුවත්පතට. පුවත්පත මේක හායි ගාලා ප්‍රචාරය කරා. දැන් එංගලන්තේ ඉල්ලනවා මේ අති සංවේදනීය ප්‍රවෘත්ති පල නොකළ යුතුයි. රටකින් රටකට ලබා දුන්න මේ ප්‍රවෘත්ති කවුද මේවා ලීක් කරේ? දැන් මේ කතාව ආරම්භයේ ඉඳන් කියපු කතා පිළිබඳව හිතනකොට මේකටත් අපි ලංකාව තුල ගත්තාම මංගල සමරවීර අමාත්‍යවරයාට ගෞරවයක්ද නැත්නම් කීර්තියද ප්‍රශංසාවද කොහොම හරි නිර්මාතෘත්වය පුදකර සිටිය යුතුයි. මොකද විශේෂයෙන්ම වෙබ් ප්‍රවෘත්ති පිළිබඳව හසල දැනුමක්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අර කටකතා කල්ලියේ 1000ක සංවේදන කල්ලියේ හදලා මංගල සමරවීර කියන මේ වත්මන් ජනමාධ්‍ය අමාත්‍යවරයා තමයි පසුගිය ආණ්ඩුව පෙරලන්න අවශ්‍ය කටයුතු කළේ. මෙතනදි මම මේක මතක් කළේ විශේෂයෙන්ම ඔය අර ඇමතිවරයා මේ දේ ඉල්ලුවා, මේ ඇමතිවරයා අර දේ ඉල්ලුවා, මේවා වෙබ්
අන්තර්ජාලය ඔස්සේ මංගල සමරවීර අමාත්‍යවරයාගේ කණ්ඩායම කලින් ප්‍රචාරය කරනවා. අපේ ඒකාබද්ධ කට්ටියත් විපක්ෂයෙන් අනිත් කට්ටියත් මේක අල්ලගෙන උඩ දදා ගහනවා. ඊට පස් එහෙම දෙයක් වුණේ නෑ. ආණ්ඩුව කියනවා මේ බොරුණ කියන්නේ, විපක්ෂය බොරුණ කියන්නේ, එන්න ඉස්සෙල්ල දේවල් කියනවා. මංගල සමරවීර මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නැත්තම් මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ හංසයා ඉස්සරහට පියාඹන්න සැලැස්ුවේ විශාල අන්තර්ජාතික අන්තර්ජාල වෙබ් හමුදාවක් අතේ තියාගෙන. ඒ වෙලාවේ ආණ්ඩුවට මොන රෙද්දක්වත් තිබුණේ නැහැ විපක්ෂයට. නෑ, විපක්ෂය නෙමෙයි ආණ්ඩුවට. ඇයි විපක්ෂයනේ දැන් මේ හංසයා අරගෙන? අන්තර්ජාලය තුළ බලයක් තිබුණේ නැහැ. ප්‍රධාන මාධ්‍ය තිබුණ ඔක්කොම බලයක් කියලා කියන බලයක් හදාගෙන තිබුණේ නැහැ. අන්තර්ජාලය ඔය ගණන් ගන්න එපාචි. අන්තර්ජාලය කවුද විශ්වාස කරන්නේ? ඔහොම තමයිනේ. නුත් අන්තර්ජාලයෙන් තමයි ගේම ගෙනිච්චේ. මේම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මේ රේඩියෝ එක අන්තර්ජාලයෙන් එන්නේ. මේක ඉස්සරහට ගෙනියන්න උදව් කරන්න මිනිහෙක් අපට නැහැ. දැන් මේ කරුණු මෙහෙම තියෙද්දී රවි කරුණානායක මහත්මයා මොකක් කරයිද කියලා කියන්න බෑ. හැබැයි රවි කරුණානායක මහත්මයාට මංගල සමරවීර මහත්මයා උම්මා කියලා කිස් එකක් එහෙම දෙන මේ පින්තූරයක් එහෙම තියෙනවා. හැබැයි රවි කරුණානායක මහත්මයා මොනව කරයිද කියලා මන් දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ ඔය හරින් සුජීව, බුද්ධික, හර්ෂ, ඉරාන්, රංජන්ලා, අජිත්ලා වගේ තරුණ දේශපාලන නායකරුත් විශාල ප්‍රමාණයක් ඉන්න එක්සත් ජාතික පක්ෂයේ මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහන්සි වෙච්ච කට්ටිය. දැන් මේ කිසිවක් ඉල්ලපු නැති තිලක් මාරපර මහත්මයාට කැබිනට් ඇමති තනතුරක් දුන්න නිසා මේ කට්ටියත් නිකන් දෙබිඩි ඇහැකින් බලන් ඉන්නවා. මේවයි ඉතින් රත්නෙ තියෙන්නේ ඕන සතියයි නැත්තම් දෙකයි. ලංකාවේ හැටි එමනේ. ඔව්, අර යුද ජයග්‍රහණේ බබා සතියයි දෙකයි. ඊට පස්සේ යුද්ධයක් කොයිවත් යුද්ධයක් තිබුණේ ලංකාවේ. මංගල සමරවීර අමාත්‍යවරයෙක් තියෙන දක්ෂතාවයත් ඕකම තමයි. අර සතිය දෙක නිමා වෙනකොට හපන්න අලුත් චුවින්ගම් එකක් දෙනවා. අපේ කට්ටිය මේක හප හප ඇලි ඇලි ඉන්නවා. හැබැයි වෙන්නේ මොකද්ද කියලා අවශ්‍ය දේ කතා කරන්නේ මාධ්‍යවේදීන්. අර චුවින්ගම් එකම හප හප ඉන්නවා. දැන් මේ දවස්වල මේ රූපවාහිනිවල යන සංවාදවල ලොකුම සංවාදය තමයි කැබිනට් රීසපල් එක, නැත්තම් කැබිනට් සංශෝධනේ. කිව්වා මේක වෙන්නේ නැහැ, කවදාවත් වෙන්නේ නැහැ, බාලගිරි දෝෂය කියලා. ඔන්න දැන් අපි කලාන්නේ, දැන් විපක්ෂය කියන්නේ මොකක්ද? ආණ්ඩුව මේක ගැන උඩදදා ආඩම්බර වී කියනවා. ඒක ෆේල් වෙනකොට ආයි තව එකක් දෙනවා. අපේ කට්ටිය අල්ලගෙන යනවා, ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. මේ විදිහට දුර දැක්මකින් තොරව කරන කටයුතු නිසා විපක්ෂය පිළිබඳවත් ඇත්තටම ජනතාවගේ විශ්වාසය හරි විදිහට ගොනු කරගන්න විපක්ෂය සමත් වෙලාද කියන සැකේ ඇති වෙනවා. හැබැයි මෙතනදි එක ප්‍රශ්නයක් තියෙනවා. මේ සෙල්ලම් ගහන්න පුළුවන් සීමා සහිත කාලයකට පමණයි. දැන් හාල් පිට රටින් ගෙන්නනවා. දැන් බලන්න මේ හාල් පිට රටින් ගෙන්නන්නේ මේ අපිට කණ්ඩ දෙන්නද නෑ. එතන ඕල් හදන්න. දැන් පුද්ගලික අංශයට පිට රටින් හාල් ගෙන්නන්න අවසර දීලා. දැන් ඒකනේ මම ඊයේ කිව්වේ, හාල් තියෙනනම් මෙට්‍රික් ටොන් 5000ක් කියන්නේ ලක්ෂ ලක්ෂයක් ලක්ෂ 50ක් මං අද හැන්දෑ වෙනකොට විකුණලා දෙන්නම්. අද හාල් ගන්න කන්න නෙවෙයි, එතනෝල් හදන්න. හැබැයි ටික කාලයකට කියලා කිව්වත් හඩ්සන් මහත්මයා අපි දන්නවා එදා 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජයෙන් පස්සේ බොහෝ ගෙවල්වල බත්තිව්වේ නැ, බොහෝ දෙනෙක් දුක් වුණා. බහුතර ප්‍රසාදයේ තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට. බහුතරේ ගත්තත් සුළුතරේ බහුතරේ ගන්න බැරි වෙච්ච නිසා පරාද වුණා. ජනතාව බොහෝ විස්සෝප වුණා. නමුත් මොකද්ද වුණේ? අර දිනසීයේදී පෙට්‍රල් ටිකක් අඩු කළා, හාල් මැස්සු ටිකක් අඩු කළා, හාල් පොඩ්ඩක් අඩු කළාන් පස්සේ මිනිස්සු අගෝස්තු 17 වෙනිදා ආයි පොදි බැඳගෙන ගිහිල්ලා ඒ පැත්තට ඡන්දෙ දුන්නා. කරපු දෙයක් නැති වුණත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා දීපු පොරොන්දුව ඉෂ්ට කළේ නැති වුණත් ඡන්දෙ දුන්නා. මේගොල්ලෝ දන්නවා, අර හඩ්සන් මහත්මයා කලින් කිව්වා වගේ අපේ මිනිසුන්ට සත්‍යයි දෙකයි පිරබාහරන් කිව්වා වගේ මතක තියෙන්නේ. ආයි ඡන්දයක් කිට්ටු වෙලා පොඩ්ඩක් බඩුමිල අඩු කරපුවාම, රුපියලකින් දෙකකින් පරිප්පු ටික අඩු කරපුවාම, සීනි ටික 750කින් අඩු කරපුවාම, බූම් තෙල් බෝතලේ රුපියලකින් දෙකකින් අඩු කරපුවාම ඕන් කට්ටියට මතක නැහැ බැංකුව කොල්ල කෑවා කියලා
ඌන් කට්ටියට මතකනේ හම්බන්තුට වරාය වික්ක කියලා ඌන් කට්ටියට මතකනේ දැන් අර මේ දවස්වල නිල්ගල ඉතාමත්ම සුරක්ෂිත ඉතාමත්ම වැදගත් භූමි භාගයක් විකුණන්න යනවා ප්‍රංශ සමාගමකට සිංගප්පූරුවේ ලියාපදිංචි වෙලා තියෙන මේවා එකක්වත් මතක නැති වෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳවත් හැබැයි ලොකු විවාදයක් තිබුණ සභාව කල්තබන අවස්ථාවේදී මේ ඉඩම් සීනි වවන්න කියලා නැත්නම් උග්ගස් වවන්න කියලා සීනි කර්මාන්තශාලා හදන්න නොරටුන්ට පවරාදීම පිළිබඳව මා හිතනවා මෙහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාත් ඒ වගේම හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේදී හරි අපූරු කතාවක් කියන උදේශාන්ත මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණෙන් බෙදිලා ආපු විමල් වීරවංශ කණ්ඩායම නියෝජනය කරන්නේ. ඔවුන් කියනවා අපි ජනතා විමුක්ති පෙරමුණේක එකතු වෙලා හරි මේ නොසන්ඩාල වැඩේට එරෙහිව කටයුතු කරන්න සූදානම් කියලා පොඩ්ඩක් අහලා බලමු. මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා විසින් තමයි මෙම කැබිනට් පත්‍රිකාව 2017 ජනවාරි මාසයේ 20 වෙනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා තිබෙනවා. මෙම කර්මාන්ත භූමිය ඉදිකිරීම සඳහා යෝජනා කරන තියෙන ඉඩම තමයි ඇක්‍රියන් කුමර බිම් කොටස. නිල්ගල රක්ෂිතයත් මාද්‍රුව රක්ෂිතයත් අතර තමයි මේ පටිය තිබෙන්නේ. මේ ජාතික වන පද්ධතිය දෙකට බිඳිනවා. අපි තමුන්වන්සලක දැනගන්න කැමති මේ ව්‍යාපෘති හදන වතුර කොහෙන්ද? ෆැක්ටරියට විතරක් දවසකට ජල ලීටර 28,30,000ක් ඕන. 10% විතර අවශ්‍ය නම් ඔක්කොම රීසයිකල් වෙනවා. 28,00,000. නේ බොරු. ඔක වැරදි. පූර්ණම අසත්‍යයි. මම කරපු මනුස්සයා ඔක හිටපු කෙනා විශ්වාස කරනවා සම්පූර්ණ අසත්‍යයි. පොඩකින් මේක බලන කම්පැනි තියෙනවා නේද? බල දෙන්නේ කම්පැනි කියලා. මම කියන එක හරිනම් ඔබතුමා ව්‍යාපෘති නතර කරනවා. නෑ මම නතර කරන්නේ මේ කම්පැනිය මගේ නෙමෙයි. ඔබ කියන්න බලන්න. ඔබතුමාගේ පරණ කතාවක් තියෙන මංගාව. මේකෙන ගරු ලක්ෂ්මන් සෙනවිරත් ඌව වෙල්ලස්සට තවත් විනාශයක් කරන්න යනවා. කවුද මේ ලක්ෂ්මන් සෙනවිරත්න? අපිට තේරෙන්නේ මොකක්ද දන්නවද? විපක්ෂයේ മന്ത്രിවරයෙකුට ඇමතකමක් ලැබුණාම කට කොයි පැත්තද හැරෙන්න කියලා පෙන්වන්න කරන්න පුළුවන් නේද? එතුමා ගොඩක් දේවල් කියලා දෙනවා. මගේ බල්ලත් යන්නේ නැහැ කිව්වා. තමන්ට ලැබෙන කුට්ටිය මත තමයි සංවර්ධනය తీරන උනේ. මේ ව්‍යාපෘතියත් ඊට වඩා වෙනස් වෙන්නේ කොහොමද? 25 දිනකට වඩා වැඩ කරන කර්මාන්ත ශාලා දිනේ බදුල්ල දිස්ත්‍රික්කේ 80යි. මොන්රාගල දිනේ 25යි. එහෙවු තියෙන තැනකට කර්මාන්ත ශාලාව කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් මේව ගැන සාකච්ඡා කිරීම ගැන කිසිම විවාදයක් නැහැ. අද මෙතුමා කිව්වා තරුණයෝ ගැන. රිදීමාලේදි තරුණයෝ මොනවද කරන්නේ? ගොයිදන් කරනවද? දන්න මගුලක් කතා කරන්නේ. තරුණයෝ ගොයිදන් කරන්නේ නැහැ පැත්තේ. ඔක්කොම කොළඹට ඇවිල්ලා සිමෙන්ති අනනවා. මෙතුමා කිව්වා අක්කර මෙච්චරයි අච්චරයි ඔච්චරයි මේක මේ ඔක්කොම කිව්වා අලුත් ආසනෙත් එක්කච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඉස්සර සීනි ඇමති කියලා අපිත් ඉස්සර විහිළු කරා තමයි ලක්ෂ්මන් සේරා ඇමතිතුමාට. ඔතනමා මේ සබ්ජෙක්ට් එක ගැන දන්නවා. අපිට උමනාවක් නැහැ මිනිසුන්ගේ ඉඩම් අරගෙන මිනිසුන් අපහසුතාවයට පත් කරන මොන හේතුවකටද? අපි ඒ ඉඩම වෙන මිනිහෙක්ට දීගොනලා කවුරු කොමිෂමක් ගන්නද? හරි කොමිස් ගන්නේ කොහොමද? මම එක පස්සෙක මෙතුමා තව පස්සෙක. මෙතුමා ගන්නවා මම බලන් ඉදිද මම ගන්නවා මෙතුමා බලන් ඉදිද. වැඩේ මාට්ටු වෙනවා හැම මොනොත්. එහෙම බෑ මේක ඇතුලේ. ඒ ගමේ මිනිස්සු ඉල්ලන්නේ බඩේරුගු මේ හදන්න පුළුවන් මේකක් අපිට දෙන්න. අපිට බඩේරුගු ආයෝජකයෙක් ගේන්න ඉතින් ඉස්සරහට අවස්ථාව ලැබෙවි. දැන් ආයෝජකෙ එන්නේ නැතිකොට කියනවා මොකද මේ රටට සල්ලි දෙන්නේ? කොහොම මේ කතා කරපු මහා මුලේ ගෙනාවු එකෙක් ගියපන්. ගෙනාවු වන් එකේතර පොල්ලක් දානවා. පළපාලියක් යනවා. උද්ඝෝෂණ කරනවා. මොන ලැජ්ජනති දේශපාලනද? හරින් ප්‍රාන්තු මහත්තයාට කියන්න ඕන එක කාරණාවක්. එතුමා මේ නැවෙන් බහැල බදුල්ලට ආවට ඌව වෙල්ලස්ස විනාශ ක්‍රමේ ව්‍යාපෘතිය ගේන වෙලාවේදී අත් දෙක උස්සලාම ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එක දේශපාලන වේදිකාවක ඉඳන් මේ සටන කරන්න උදේසාන්තල ලෑස්ති කියන එක අපි මේ වෙලාවේ කියන්න ඕනි. ඇට්කර 60,500ක් මේ දෙන්න යන්නේ හැසල් වෙන්චර්ස් කියන සිංගප්පූරු සමාගමට. මේ වෙන්න යන විනාශය පිළිබඳ එදා ස්පන්සරි විරක්තිමත්තුමා මොකද්ද කිව්වේ? ඕකට මම විරුද්ධ වුණේ ඔය ඉඩම් එදා දෙන්න ගියේ කම්පැනියට. අද ඒ ඉඩම් දෙන්නේ මහ ජනතාවට. ඔක තමයි වෙනස. මේ පාර්ලිමේන්තු මේ අමු බොරුනි කියන්නේ. මේ පළවෙනි ප්‍රශ්නේ තමයි සබාධර්මයේ විනාශ කරන මේ වන තීරුව පළවෙනිම උග්ගස් වවන්න ඕනේ කොහෙද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න එපා. මේ කර්මාන්තශාලා ඇති කරනවා කියලා වන රක්ෂිත එලිපහලි කරන්න ගියාම මේ රටට මොනවද වෙන්නේ? දැන් ඒකම මේ චක්‍රවර්ති මේ ඒෂියන් ට්‍රිබියුන් එකෙන් එවනවා මේ වාර්තාවක්. නෝදර්න් ප්‍රොවින්සල් ප්‍රොවින්ෂල් කවුන්සිල් යුටිලයිස්ඩ් its funds granted by the government of Sri Lanka. Evanwa Northern Province yahapalana nadetat e wagema CV Vigneshwaran sambandhan janadhipati agamathi me siludanata evanwa libi kawuda issara Arya Chakravarti kela yapane rajak kitiyani
ඔය ආර්ය චක්‍රවර්ති ගහගෙන ගහගෙන ආවා දකුණට. ඔය මුහුදු කරේ දිගේ ආවේ ගියා කළුතරට යනකම්. ඉස්සර කළුතරට කිව්වේ කාල්තෝල්ටයි, කාල්තෝල්ටයි කියලා. මේ ආර්ය චක්‍රවර්ති ගහගෙන ආවා එතනට එනකම්. ඒ ආර්ය චක්‍රවර්තිගේ පරම්පරාවෙන් පැවතෙන රාජා රෙමිගස් කනක රාජා කියන දැන් ඉන්න පුද්ගලයා මේ යාපනයේ රජ්ජුරුව වශයෙන් යාපනයේ ජනතාව වෙනුවෙන් ලිපියක් කියවලා තිනවා ලංකාවේ ජනාධිපතිටත් අගමැතිටත් සීවි විග්නේෂ්වරන්ටත් සම්බන්ධන්ටත්. හැබැයි ඒ ලිපි එක දැනක තියෙනවා. ද්‍රවිඩ මිනිස්සු බොහොම උසස් සංස්කෘතියක් ඇති මිනිස්සු. ඒ නිසා ඔහුගේ ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගන්න වෙනම රාජ්‍යයක් දෙන්නේ කියලා. දැන් මේ රෙමිගස් රාජා, රෙමිගස් කනක රාජා මේ ආර්ය චක්‍රවර්ති පරම්පරාවේ අද ඉන්න ඒ ඔටුන්න හිමි කුමාරෙක්. දැන් ප්‍රභාකරනුත් නැති කෙල් නැති එකේ පුළුවන් නම් අන්න අල්ලගත්තොත් මිනිහව. හොඳයි, දැන් මේ ඥානසාර හිමි අල්ලන්න විශේෂ පොලිස් මෙහෙයුමක්. දැන් ඥානසාර හිමි පොලිසියෙන් හොයනවා, අහු වෙන්නේ නැහැ. මම දන්නේ කොහොම දැන් මේ මේවගෙන එකක් තියෙන්නේ. භික්ෂුන් වහන්සේ නමක් අත්අඩංගුවට ගන්නකොට ටිකක් හොයලා බලන්නත් ඕන. ඥානසාර හාමුදුරුවරු වැඩ කරනකොට ටිකක් කරන වැඩ කියන කතා එහෙම රටේ සාමයට බාධාක් නොවනවරින් කරොත් ඒවත් වඩාත් හොඳයි. මොකද මේ කට්ටියගේ මේ ව්‍යාපාර පටන් ගන්නකොට ඉස්සෙල්ලාම ගැව්වේ මුස්ලිම් අයට නෙවෙයි, මුස්ලිම් අන්තවාදයට නැත්නම් වහබ්වාදයට නෙවෙයි. මේ කට්ටිය ඉස්සෙල්ලාම ගැව්වේ බෞද්ධයන්ට. ඥානසාර පෙළන්තිය ඉස්සෙල්ලාම ගැව්වේ බෞද්ධයන්ට. ගාල්ලේ තිබුණා භාවනා මධ්‍යස්ථානයක්, භාවනා මධ්‍යස්ථානයක්. 40,000කට අධික පිරිසක් ඇහි සමාජිකයෝ. කිං සච්ච ගවේසියක නම සිරිවර්ධන කියල මහත්මයෙක් හොඳට අභිධර්මය දන්න මහත්මයෙක් තමයි මේ ධර්මයේ දේශනා කළේ. ඉතින් තැන් තැන්වල කතාවල් ගියා මේ ධර්ම මේ මෙතුමා අභිධර්මය උගන්වනවා පමණක් නෙවෙයි, මෙතුමා කිසියම් ධ්‍යාන සමාපත්තිකටත් ලංවෙච්ච කෙනෙක්ද. සරාවයක් ගියා. අන්න එතැන්ට යනවා කවුද? ඒ පලාතේට දේශපාලඥයොත් එකතු කරගෙන ඥානසාර හාමුදුරුව ගිල ඒක කඩලා යකෝ තොට කවුද යකෝ රහත් වෙන්න කිව්වේ? තෝ බුදුහාමුදුරන්ගේ බණටත් නිග්‍රහ කරනවා. බුදුබණ දේශනා කර කර මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන තෝ රහත්ුණයි කියලා කියනවා. තොට කවුද රහත් වෙන්න කිව්වේ? අම්මට දිරිගජ ඥානසාරලා පටන් ගත්තේ එතනින්. උදේ මේ ඥානසාර හාමුදුරුව තමයි වාහනයක් බලපත්‍රයක් නැතුව එළවගෙන ගිහිල්ලා පොලිසියෙන් අල්ලගත්තෙත් මේ ඥානසාර හාමුදුරුව. ස්වාමීන් වහන්සේ කියනට වඩා හාමුදුරුවෝ කියන කැමතියි. මොකද මම මට ලැබෙන ආරංචිය අනුව මේ ඥානසාර හාමුදුරුව ළඟ ඉන්න කට්ටිය සමහරක් කට්ටිය ඉන්නවා මේ නෝර්වේ රාජ්‍යයෙන් සෑහෙන උදව් පදව් ලැබෙනවයි කියලත් ආරංචි. ක්‍රෝණවලට තමයි. ක්‍රෝණවලට විතරක් නෙවෙයි, මේ රටවල් ඇතුලේ අර්බුද ඇති කරන්න මුල් වෙන කණ්ඩායමක් මේක. මං ඊට වඩා කියන්නේ ඕන නම් එන්න කතාවට. ඕන කෙනෙක් ඉන්නවනම් ටෙලිෆෝන් කළා. අපේ දුරකථන අංකය 581 382 581 385. කතා කරන්න. මම මේට වඩා කතා කරන්න යන්නේ මං මේ මොකද කාරණේ. ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් හාමුදුරුවන්ට මේකට ඉබේ ප්‍රසිද්ධියක් ලැබිලා තියෙනවා. අර පහුගිය කාලේ දැන් මේ මනුස්සයා කරපු මේ කැනහිලි වැඩේ හින්දා නේද
මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදුනේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කොච්චර සම්බන්ධයෙන් හිටියද මුස්ලිම්වරු. මේක කැඩිලා ගියේ මේ ඥානසාර සාධකේ නිසා නේද? මම ඊට වඩා කතා කරන්නේ නැහැ. ඔව් දැන් ඇත්තටම මං හිතන්නේ ජනතාව මේ පිළිබඳව දන්න වෙලාවකට අපි අමු අමුවේ ලනු ගිලිනවාද කියලා හිතෙන තරමටම සිංහල බෞද්ධයා ප්‍රකෝප කරවන්න උත්සාහ කරන අපි හැමතිස්සෙම කියනවා වගේ මේ වර්ගවාදී අර්බුදවලට මැදි වෙන්න එපා, අනවශ්‍ය ගැටුම් වලට යන්න එපා කියන එක තමයි අපි විශේෂයෙන්ම මතක් කරන්නේ. මේත් එක්කම දැන් මේ අලුතෙන්ම ලංකාවේ බදු එකතු කිරීම සමාගමකට දෙන්න යනවනේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතුත් කොම්පැනියකට දෙන්න යනවා. මේ කොම්පැනියේ කටයුතු ක්‍රියාත්මක කරනකොට දළදා මාලිගාවේ පින් කැටයටත් බදු ගහයි, කළුතර බෝධියට දාන අර රුපියල දෙකට රුපියල් පහට දහයට විස්සටත් බදු ගහන්න සිද්ධ වෙයි කියන කතන්දරයකුත් මතු වෙනවා. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා මේ පිළිබඳව ඊයේ ප්‍රසිද්ධියේ මේ විදියට ප්‍රකාශ කළා. 2007 මැයි මාසේ දෙවනිදා, ඒ කියන්නේ ඉකුත් දෙවනිදා, හවුල් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නව දේශීය ආදායම් පනතක් කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරගනු ලැබුවා. මේ පනත සම්මත කරගෙන ලැබුවේ අපේ රටේ දැනට අය කිරීමේ කාර්යය නියැලෙන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මුළුමනින්ම අකර්මණ්‍ය කරලා දුර්වල කළා. ඒ බදු අය කිරීමේ ක්‍රියාවලිය, බදු පරිපාලනය කිරීමේ ක්‍රියාවලිය මුළුමනින්ම පෞද්ගලික අංශයට පැවරීම හා ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම අධික බදු බරින් පීඩාවට පත් කරලා රටේ ජනතාව මත බදු බර පැටවීමේ උවමනාව සාක්ෂාත් කරගන්න තමයි මේ නව ආදායම් බදු පනත කැබිනට් මණ්ඩලය තුළ සම්මත කරලා දැන් පාර්ලිමේන්තුවට ගෙනීමට ලකලෑස් වෙන්නේ සූදානම් වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නැත්නම් IMF එක හදපු මේ පනත තමයි පත 8-1 හිඳලා දැන් ශ්‍රී ලංකාවට පොවන්න යන්නේ. වෘත්තිකයන් අවුරුද්දට 105ට වැඩිය 1 රුපියලක් කිපෙව්වොත් 104 සිට 124 දක්වා බදු ගෙවන්න ඒ වෘත්තිකයට සිද්ධ වෙනවා. මේ නව දේශීය ආදායම් පනතෙන් ශ්‍රී දළදා මාලිගා බාරකාර අරමුදලත් බදු ගෙවන්න. කළුතර බෝධියට දාන පින්කැටේ දාන රුපියල් 10 5 10ටත් බදු අය කරන තමයි මේ ආදායම් බදු පනතෙන් සමත් වෙලා කටයුතු කරමින් ඉන්නේ. භක්තියෙන් පූජා කරන මුදලට කළුතර පින්කැටයට මේ පනත සම්මත කිරීමම ඔහුට තව සම්මානයක් දෙන්න හේතුවක් බවට පත් වෙනවා. අපි විශ්වාස කරනවා ඔහු රට කෑවා, ඔහුට දැන් ලොවත් ගන්න අවශ්‍යතාවයක් තිබේ. ලොව කෑමේ අවශ්‍යතාව ඔහුට සම්පූර්ණ කරලා දුන්නා. ලොතරැයි මණ්ඩලයේ ගලවනවා. ඒක ගැන මොකද අදහස? ලොතරැයි මණ්ඩල විතරක් නෙවෙයි අපිට දැනන තරමින් ඔහු තවත් ආයතන ගණනාවක් ශ්‍රී ලංකා ආයතනය, ඇල්කඩුව වතු සමාගම ආදී ඔහු අතේම තබා ගත යුතුයි ඔහු කල්පනා කරන ආයතන ගණනාවක පාන්දර එකට විතර ඔහු තමන්ගේ අමාත්‍යංශයේ යටතට ගත්ත කියන එක තමයි ආරංචිය තියෙන්නේ. ඉතින් ඇසට් පත්‍රය හිටානින්ද පළවේවි. ඒක උඩ අපිට බලන්න පුළුවන්. ලොතරැයි ඔය දැන් මේ බන්දුල ගුණවර්ධන අපේ හිටපු ඇමතුමා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමා තමයි මේ කැබිනට් මාරුව ගැන කතා කරේ. දෙවියන් පය තියන්න බැරි පුදබිම් වල යකු බ්‍රේක් ඩාන්ස් දානවායි කියලා ලස්සන කතාවක් කිව්වා. මේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමනි, සුබ උදෑසනක් වේවා. සුබ උදෑසනක් වේවා. දැන් මේ කැබිනට් මාරුවත් ඉතින් සුමානයක් විතර මේකේ උත්තේජනය තියයි. ඊට පස්සේ මේ රටේ ආර්ථිකය මේ මංගල සමරිය මහත්තයාට ගොඩදා ගන්න පුළුවන් වෙයිද? මොකද්ද මේ මාරුවත් එක්ක බලාපොරොත්තු වෙන මේ එල්ලය නැත්තම් පරමාර්ථය මොකද්ද? සරල උත්තරේ තමයි හඩ්සන් මහත්මයා, මේ වෙනකොට 2015, 2016, 2017 කියලා අවුරුදු 3ක් සම්පූර්ණයෙන් නිම වෙලා තියෙනවා. යනුව ඒකබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකේ මේ ආර්ථික කරුණු කාරණා පිළිබඳ කෙරෙන අකණ්ඩ විමර්ශනය අනුව මේ වර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ පළවෙනි පිටු 3-4 තියෙනවා බේසික් ඉකනොමික් ඉන්ඩිකේටර්ස් කියන මූලික ආර්ථික දර්ශක 52ක් මම හදලා ගරු අපේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට බෙදලා දුන්නා. ඒ මූලික ආර්ථික දර්ශක 52න් 6ක් හැර
අනිත් සියලුම දර්ශක මහින්ද රාජපක්ෂ යුගයට වඩා අහිතකරයි, නරකයි, අසුබයි. ඒ නිසා මූලික ආර්ථික දර්ශක කියන්නේ රටේ නිමවුම, ආදායම, සේවා නියුක්තිය, මිල මට්ටම, ගෙවුම් ශේෂය, ඉතුරුම් ආයෝජනයේ වැනි සාර්ව ආර්ථික විචල්‍ය සියල්ල මහින්ද රාජපක්ෂ යුගයට වඩා සම්පූර්ණයෙන් නරකයි කියන එක ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අච්චු ගහලා පාර්ලිමේන්තුවට පිළිගන්නලා තියෙන පොතේ ඕන කෙනෙකුට කියෝන ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔබතුමාට තියෙන්නේ මේ ඉදිරි කාල පරිච්ඡේදයේ තුලදී මහ බැංකු වාර්තාව අරගෙන මහින්ද රාජපක්ෂ යුගයේදී ආර්ථික වර්ධනය කීයද, දැන් ආර්ථික වර්ධනය කීයද, ඒ කාලේ ඒක පුද්ගල ආදායම කීයද, දැන් ඒක පුද්ගල ආදායම කීයද, ඒ කාලේ විරැකියාව කීයද, අද විරැකියාව කීයද, මහින්ද රාජපක්ෂ යුගයේදී රටේ ඉතුරුන් ආයෝජනය කීයද, අද ඉතුරුන් ආයෝජනය කීයද, ඒවා වැඩි වෙලාද අඩු වෙලාද, මේ ඉතාම ප්‍රාථමික අවබෝධයක් තියෙන මිනිස්සෙකුට වුණත් මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව නිල වශයෙන් නිකුත් කරලා තියෙන සංඛ්‍යා දත්ත අනුව රටේ ආර්ථික අපගමනය සිද්ධ වෙලා තියෙනවා කියලා පැහැදිලි වෙලා තියෙනවා. මේක මෙහෙම වෙනවායි කියලා මම 2015 වර්ෂයේදී ආර්ථිකයේ මෙහෙව්වට පස්සේ 2016 පොතක් නිකුත් කළා, ඔබට මතක ඇති, ශ්‍රී ලංකාවේ ආර්ථික අපගමනය කියලා. මේ පොත ලියලා මම රටට කිව්වේ, පාර්ලිමේන්තුවට කිව්වේ, මේ කරන්නේ බොරුවක්, ප්‍රෝඩාවක්, මේ රට සම්පූර්ණ විනාශ කිරීමේ වගකීම ප්‍රතිපත්ති සැලසුම් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එතුමා විසින් තෝරාගෙන නිර්දේශ කරපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාත්, මහ බැංකුවට පත් කරපු අධිපති අර්ජුන මහේන්ද්‍රත්, ඔවුන්ගේ ගෝල බාලයොත් සම්පූර්ණයෙන් මේ විනාශයට වග උත්තර කරුව බවට පත් වෙනවා. නමුත් ඔවුන් කළේ මේ රට විනාශ කළ මහා අපරාධයක් කළ අය කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ආණ්ඩුවට දෙස් දෙවොල් තීම සහ අවලාද අපහාස උපහාස කිරීම පමණයි පෞගිය අවුරුදු දෙක තුනම කළේ. ඒ නිසා මේ අවුරුදු තුනක් විනාශ කරපු රටක් තව අවුරුදු එකමාරයි ඊට පස්සේ ආණ්ඩුවට ආයු කාලය තියෙන්නේ. ඉතුරු ආයු කාලය තුළදී තවත් කඩා වැටෙනවා මිසක් මේ කිසිම ගොඩයාමක් වගතුවක් සුගතියක් වෙන්නේ නැහැ කියන එක ආර්ථික පලාපලවල සත්‍ය තත්වයයි. ඒ නිසා ලංකාවේ ඒක පුද්ගල ආදායම මෑත ඉතිහාසය තුළදී අඩුවෙච්ච වර්ෂ දෙකයි. ඒ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ කාලේ 2001 ලංකාවේ ආර්ථිකයේ ඍණ 1.4ක් වුණා. නිදාසින් පසු ලංකා ඉතිහාසයේ ආර්ථිකය ආපස්සට යැවීමේ මහා ජාතික යුතුකම ඉෂ්ට කළේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පමණයි. ඒ කාලේ ඒක පුද්ගල ආදායම අඩු වුණා, ආර්ථික වර්ධනයත් අඩු වුණා. මේ කාලේ ආර්ථික වර්ධනය 4.4ට අඩු වෙලා තිබුණා. ඩොලර් අගය අනුව ඒක පුද්ගල ආදායම අඩු වෙලා මිනිස්සු මහින්ද රාජපක්ෂ යුගයට වඩා දුප්පත් කිරීමේ කාර්යය මේ රජය විසින් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කැබිනට් මාරුව තුළ තව කරන්න හදන විනාශයන් විශාල ප්‍රමාණයක් අපි වළක්වා ගත්තා. අතිගරු ජනාධිපති හිටපු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ආර්ථික පරිදේශන ඒකකයේ ප්‍රධානී වශයෙන් මම මේ මහා බැංකුව පුද්ගලීකරණයට විරුද්ධව ශේෂ්ත්‍රාධිකරණයට ගියා. නැෂනල් ෆේවුමන්ට් ප්ලට්ෆෝම් එක, ජාතික ගෙවීම් වේදිකාව පුද්ගලීකරණය කිරීම නතර කරගන්න උත්සාහ දැරුවා. ඊට පස්සේ කිසිම ඉංග්‍රීසි පුවත්පත්වත් කතා කරේ නැහැ. අපි මේ ගෙවුන් ශේෂයේ ජංගම ගිණුම හා ප්‍රාග්ධන ගිණුම සම්පූර්ණයෙන් නිදහස් කළා. මේ විදේශ විනිමය කළුකඩේට ඉනිමම් බඳින විනිමය පාලන පනතට ශේෂ්ඨාධිකරණයට මම ගිහිල්ලි වෙලා ඒ සඳහා සංශෝධන කීපයක් ශේෂ්ඨාධිකරණය ලබා දුන්නා. ඊට පස්සේ මමත් වාසුදේව නානායක්කාර මැතිතුමත් මේ තිලම් මාරපණ මැතිතුමාගේ ආංශික කමිටුවට ගිහිල්ලා නීතිපතිතුමත් ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපතිත් එකඟ කරගෙන ජාවාරම්කරුවන්ට ඩයස්පෝරාවට නිදැල්ලේ තමන්ගේ සල්ලි රට ඇතුළට තල්ලු කරන්න තියෙන අවස්ථාව අවුරාලන්ට පුළුවන්කම තිබුණා. ඒක ඒකාබද්ධ විපක්ෂයේ අපි ලැබපු ජයග්‍රහණයක්. ඊට පස්සේ දැන් අලුතෙන් හදලා තියෙන දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට පිළිගන්න පුවාම ඒ සඳහා අවශ්‍ය නඩුව අපි මේ වෙනුවට ගොනු කරලා ඉවර කරලා තියෙනවා. අපේ ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥ කණ්ඩායම අපි ශේෂ්ත්‍රාධිකරණයට යනවා. මොකද ඒ බොහෝ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිය කියලා
මේ වෙනකොට අපි නඩුව සකස් කළ ඉවරයි, පනත පිළිගන්නන එක ඉතරයි තියෙන්නේ. අනිත් අය හැරෙනකොට අපි ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු ඒකාබද්ධ විපක්ෂයේ විදිහට සංවිධානය කරලා ඉවර කරලා තියෙන්නේ. අපි බලනවා මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දීර්ඝ කාලයක් තිබුණ රැකගන්නත් එය පුද්ගලීකරණය වැළැක්වීම සඳහාත් උසාවිය පැත්තෙනුත් ඒ අපි හා සම්බන්ධ වෙලා කටයුතු කරන දේශීය ආදායම් රේගු දෙපාර්තමේන්තුව සහ ආදායම් මේ සුරාබද්ධ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මේ රටට වාසිදායක වෙන ලෙස මේ අනපනත් හරවා ගන්න උත්සාහ කරනවා. තුමනි දැන් ඊයේ පෙරේද පාර්ලිමේන්තුවේ තර මේ අපේ මන්ත්‍රීවරයෙක් ඒකාබද්ධ විපක්ෂයේ මාතර මන්ත්‍රීතුමා මේ එතුමගේ ඕංග්‍රීන් කට්ටු කට්ටු කියලා දරසරහ පෙරු මහත්මයා හැමදේම පටන් ගත්තේ මන්ත්‍රී ඔය විදිහ ඕංග්‍රීන් කට්ටු කට්ටු කියලා තමයි පටන් ගන්න. ඒ වගේ තමයි මම හිතන්නේ ඒකේ සාපේ තමයි මේ කැබිනට් ඇමතිවරුන්ට වැදුනේ. මොකද මේ රටක් කඩන්න නැතුව බෙදන්න නැතුව සියලු මිනිසුන්ට ආර්ථික වර්ධනය ගැන හරි ආර්ථික සංවර්ධනය ගැන හරි ජීවත් වීම ගැන හරි කතා කරන්න අයිතිය ලැබුණේ මහින්ද රාජපක්ෂ නිසා. ඒ එතුමා මේ රට නිදහස් කරගත්ත ජාතික වීරවරයා. ප්‍රශ්න තියෙන්න පුළුවන් ආණ්ඩුවේ. ඊට පස්සේ එතුමා තමයි ආර්ථිකයේ සංවර්ධනයේ පිම්මක් පැන්නේ. මේ අවුරුදු 70ටම මේ ලෝකේ දෙයක් ආණ්ඩුව වලින් වෙලා නැහැ. මේ ඔක්කොම හොරු කියලා කිව්වට මේ මිනිමරුව හොරු තමන්ගේ ඉතිහාසයේ මතක නැතුව කියන විකාර කතා. තොග වශයෙන් මිනිමරලා රාජ්‍ය දේපොළ තොග වශයෙන් විනාශ කරලා රට විනාශය කරපු ප්‍රධාන දේශපාලන ධාරාවල් කුමක් කිව්වත් මේ ප්‍රායෝගික මහ පොළොවේ යථාර්ථය නිදාසින් පස්සේ 2009 යුද්ධය අවසන් කළාට පස්සේ ලංකාව මුළු රටම උතුරු දකුණු දෙපැත්තම අසාමාන්‍ය ලෙස සාධනීය පැත්තට වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච ගමන ඊර්ෂ්‍යාකාරී හා බලලෝභී බලවේග සහ අපේ තිබුණ ඇතැම් පොඩි පොඩි අඩුපාඩු හා වැරදි නිසා ආපස්සට හැරීම වේගයෙන් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වයත් අද පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. මොකද අද මුදල් ඇමති වරයා හිටපු අදහස් කරන්නේ එතුමා එතනින් අයින් වුණත් මහපොළ එතුමා යටතේ තියෙන්න ඕනේ. මොකද එතකොට තමයි මහපොළ අරමුදල පාලනය කිරීම සඳහා වෙන නෙට් වෙල්ත් කියන ප්‍රාථමික ගණදෙනු කරන ආයතනේ එතුමා යටතට එන්නේ. මම මේ මහපොළ භාරකරුවෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. අපි මහපොළ අරමුදල ඇසක් වගේ සුරක්ෂිත කරලා තියෙනවා. සත පහක්වත් වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වෙලා නැහැ. ඒ විද්‍යුතුන් විසින් තමයි ඒ අරමුදල් ආයෝජනය කළේ. දැන් ඒ පිළිබඳ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ චෝදනා එල්ල වෙන එක එතුමා ඉල්ලා සිටිනවා. ජාතික ලොතරැයි මණ්ඩලය ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලොතරැයිකරුව මේ ලොතරැයි අලෙවි නොකර වර්ජනය කළා. එහෙම තියෙන ආයතනේ නැවත වතාවක් එතුමා ඉල්ලලා තියෙනවා. ඊළඟට මේ මා පුද්ගලික න්‍යාය පත්‍ර අනු ආයතන ඉල්ලන්නේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ. මේකට මට මතකයි අර හොඳ මේ ගීතයක් තිබුණා. අනේ මෙහෙම ආසාවක්, අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් කියලා. මෙහෙම ආසාවක් මෙහෙම තණ්හාවක් නිසා මේ රටක් වශයෙන් නෙමෙයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු හිතන්නේ තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව තමයි මේ කටයුතු කළේ. ඒකෙන් වැරදුනා. වැරදුන එක තවත් වැරදින විදිහට කටයුතු කරන්න ජනාධිපතිතුමා ඉඩ දුන්නොත්, තව ඒවා අමුණලා දෙන්න ජනාධිපතිතුමා ඉඩ දුන්නොත් ජනාධිපතිතුමාටත් මේ කිසිම කරුණක් කරන්න කචේරුකාවක් පිටතට නැති බව තමයි රටට පැහැදිලි වෙන්නේ. හොඳයි බන්දුලගෙන වදින ඇමතිතුමනි, අද බොහොම ස්තුතියි ඔබතුමාගේ හඬට සහ අදහස් වලට බොහොම ස්තුතියි. දැන් අපි සමුගන්න වෙලාවත් දැන් පහු වෙලා, යන්න දැන් අපිට අවසරයි. සමාජ සහ දේශපාලන හැල හැප්පිලි පෙරලි සහ අලුත් යෝජනා චෝදනා ඔබේ සවන්පත් අතරට ගෙනෙන අපේ රට යන අත අඩ රේඩියෝවේ විශේෂාංගය සෑම දිනකම උදේ 7ට අපේ රට යන අත හඩ්සන් සමරසිංහ සමග රෝහණ දේව පෙරේරා ඉදිරිපත් කරයි.
අපේ රට යන අතර.